පබස්සර විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා සුන්දර දෙව්දුව ඔබ ප්‍රභාෂ්වරයි උතුම් වර්ණයෙන් බබලනවා තද රතු පාටින් දිලෙන දිවසලු පොරවාගෙන ඉන්නවා මහා ඉර්ධිමත් සඳුන් තවරුවක් පැණි සිරුරක් තියෙනවා මාහට වන්දනා කරන ඔබ කවුද ඔබේ ඔය ආසනයත් හරි වටින එකක් නානා මැණික් වර්ගවලින් පුදුම විදියට අලංකාර වෙලා තියෙනවා ඔබ ඔය ආසනයේහි වාඩි වෙලා ඉන්නකොට බබලන්නේ නන්දන වනයේහි සිටින සක්තිවිඳු වගේ සුන්දරි ඔබ මොන වගේ සුචරිතවත් ජීවිතයක්ද ගත කළේ මේ දෙව්ලොවේදී ඔය අනුභව කරන්නේ මොන වගේ පුණ්‍ය කර්මයක විපාකයක්ද පින්වත් දෙව්දුව අපි අහන්නේ මේකයි මෙවැනි පුණ්‍යඵලයක් ලබන්නට මොන වගේ පුණ්‍ය කර්මයක්ද කළේ ස්වාමීනි එදා ඔබ වහන්සේ පිණ්ඩපාතේ වැඩම කළා. එතකොට මං දෑසමන් මල් මාලාවකුත් උක්කකුරු පැණිත්තකුත් ඔබ වහන්සේට පූජා කළා. ඒ කර්මයේ විපාක වශයෙන් තමයි දිව්‍ය ලෝකයේ මේ සැප විඳින්නේ. නමුත් ස්වාමීනි මට ලොකු පසුතැවිල්ලක් තියෙනවා. මට වැරදුනා. මගේ අතින් කෙරුණේ වැරැද්දක්. ධර්මරාජයන් වහන්සේ විසින් මැනවින් වදාරන ලද ඒ ශ්‍රී සද්ධර්මයට මං සවන් දුන්නේ. ස්වාමීනි ඔබ වහන්සේට මං මේ කියන්නේ යම් කෙනෙකුට මං ගැන අනුකම්පාවක් තියෙනවා නම් අනේ ඒ කවුරු හරි කෙනෙක් ධර්මරාජයන් වහන්සේ විසින් මැනවින් වදාරන ලද ඒ ශ්‍රී සද්ධර්මය තුල මාව සමාදන් කරවන්න. ඇතැම් දෙවිවරුන්ට බුදුරජාණන් වහන්සේ ගැනත් ධර්මය ගැනත් ආරේ සංගරත්නය ගැන ශ්‍රද්ධාවක් තියෙනවා. අන්න ඒ දෙවිවරුන් ආයුෂයෙන් යසසෙන් සිරියාවෙන් මාව ඉක්මවා ලස්සනට බබලනවා. අනිත් මහා ඉර්ධිමත් දෙවිවරු වර්ණයෙන් හරි ප්‍රතාපවත් උත්තරීතරයි. මට වඩා සැප තියෙනවා.